ගීත ගණනාවකින් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වූ අතුල අධිකාරිකයන්ගේ අදටත් නොවෙනස් කාගෙත් ආදරය දිනාගත් ප්‍රවීණේ සංගීතයේ වෙනස්ම මානයක් සොයා යන මේ විශේෂ චෛත්‍ය දිවිතුරු ටෙලි නිර්මාණය හරහා රංගන ශිල්පියෙක් විදිහට අපිට හමු වුණා. ඉතින් මේ අතුල අධිකාරී රංගන ශිල්පියෙක් වන ජනක කුඹුකගේ සමග කළ සාකච්ඡාවකදී පළ කළ අදහස් කිහිපයක් ඔබ දික්කසාද වුණු යුවතියන් දෙදෙනෙ සමග හිත හොඳින් කල්කෙවනවා කතා බහ කරනවා. ඒ කියන්නේ ලංකාවේ තිබ්බ ගෝත්‍රිකත්වයට ඔබ පහර දෙනවා. දික්කසාදේ කියන දේ දිහා වප්‍රමින් බලනවනේ. විවාහය බලන්නත් එහෙමයි. විවාහයට වුණත් කී දෙනෙක් කැමැත්ත ගන්න ඕනිද? මේ කෙල්ල හරියන්නේ නැහැ. මේ කොල්ල හරියන්නේ නැහැ කියනවා. මගේ පළවෙනි තීරණේ මම කැමති කෙනා එක්ක විවාහ වෙනවා. මගේ අම්මා තාත්තා කිසිම දවසක කිසිම බලපෑමක් කරලා නැහැ කිසිම දෙයකට. හැබැයි අපේ තාත්තලා එක මොනිටර් කරනවා. මටත් එහෙමයි නංගිටත් එහෙමයි. විවාහ වුණාට පස්සෙත් මම ඉන්නේ ඒ නිදහස ඇතුලේ තමයි. සමාජයේ මොකද කියන්නේ කියන එක මට අදාළ නෑ. අම්මා තාත්තා වුණත් මම දෙක්කසාද වුණා කිව්වම ආයත්තද ඇහුවා මිසක් කවදාවත් දැනලා නෑ. තාත්තයි අම්මයි එක වචනයක් කියලා නෑ. සමිතටවත් අමායටවත්. ඒ අතින් මම හරි වාසනාවන්තයි. සමිත අමාය මම ගැන දන්නවා. මගේ පෙනුමින් ගොඩක් අය මාව මනිනවා. මට සාමාන්‍යයෙන් පැයක් දෙකක් විතරයි කට්ටිය එක ඉන්න ඕනේ. අනිත් පැය ගණන් තනියම ඉන්න ඕනේ. 2016 මම හුදකලා වුණා. එක්තරා ප්‍රශ්නයක් උඩ සාමාන්‍යයෙන් දුකකදී කරන්නේ මොකද්ද? මත්පැන් වලට අබ්බැහි වෙන එකනේ. මම ජීවිතේ කිසිම දෙයකට මත්පැන් වලින් උත්තර හෙව්වේ නැහැ. සමහරු අහනවා ෂොට් එකක් දාමුද කියලා. මම නැහැ කිව්වම නැවතු දහනවා. මම ඇහුවා මායික බිල තියෙනවද ඔයා කියලා. මම අසාධාරණයට කැමති නැහැ. ඒ කාලේ සෑහෙන ප්‍රැක්ටිස් කළා. ආවේගෙන් තරහින් කළේ ඒ ආවේගෙන් තමයි මම ඉස්සරහට ස්ටෙප් එකක් තිබ්බේ. අතුල දැනු තනිකඩව ඉන්නේ කෙවිලියක් කෙවිත් ඇරයුම් කළොත් මම කවදාවත් හිතන්නේ නැහැ ආදරයක් එකකින් ඉවර වෙයි කියලා. ප්‍රථම ආදරයට වඩා අන්තිම ආදරේ බලවත් වෙන්න පුළුවන්. මට ඇත්තටම ආදරේ දැනලා තියෙනවා. ජීවිතේ ඇති කියලා නැවතුණා. සමහර විට මම නැවතවතාවක් පටන් ගන්නේ ආදරේ බලපෑමක් වුණා. තමුන්ගේ කරගන්න පුළුවන් වේද දන්නේ නැහැ. හැබැයි ආදරයක් තියෙනවා. මෙවැනි උණුසුම් පුවත් ලදසුනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර බෙල් icon එක ක්‍රියාත්මක කරන්න.